පැතිකඩ අයිබෝන් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග මිනින්දෝර වෘත්තය ලංකාවේ ඉතාමත්ම කීර්තිමත් ඉතිහාසයක් තියෙන වෘත්තයක් අලුත් ලෝකයේ දැනුමත් එක්ක මේ ශාස්ත්‍රයේ වෘත්තිකයින්ගේ ඉල්ලුම ඉහළ ගිහිල්ලා තියෙනවා ඒ වගේමයි ඔවුන්ගේ දැනුම පරාසය පුළුල් වෙලා තියෙනවා වෘත්තීය ඉහළ ඉල්ලුමක් ඇති නව වෘත්තිකයින් බිහි කරමින් සිටිනවා අපේ ලංකාවේ මේ විෂය අධ්‍යයනයට තියෙන ප්‍රමුඛ විශ්වවිද්‍යාලය සබරගමුව විශ්වවිද්‍යාලය සබරගමුව විශ්වවිද්‍යාලයේ භූ විඤ්ඤාපන පීඨය තමන්ගේ 25 වෙනි අවුරුද්ද මේ උපාධි පාඨමාලාවේ 25 වෙනි අවුරුද්ද 2022 දී සමරනවා ඒ සඳහා වන උත්සව මාලාව පහුගිය දවසේ ආරම්භ වුණා එනිසාම අපි කල්පනා කළා මේ භූ විඤ්ඤාපන විෂය සහ එහි අලුත් දැනුම පිළිබඳව සංවාදයක් ගොඩනගා ගන්නට ඒ සඳහා අද අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා සබරගමුව විශ්වවිද්‍යාලයේ භූ විඤ්ඤාපන පීඨයේ පීඨාධිපති විපුල අබේරත්න මහත්මයාට සුබ දැසනක් අබේරත් මහත්මයා සුබ දැසනක් අසෝක මහත්මයා දැන් අපි දන්නවා මේ අපි අහලා තියෙනවා බොහෝ දෙනා දන්නවා ලංකාවේ තියෙනවා විවිධ මිනුම් ගන්න එකක් මේ පැරණි මිනින්දෝරු දෙපාර්තමේන්තුව තුලින් ගොඩනැගිච්ච ආකෘතිය ඇතුලේ උසම තැන නැත්නම් කොළඹ කොටුවෙන් මනින්න පටන් ගන්න තැන හැබැයි අපි වැඩි අහලා නැහැ ලංකාවේ මේ ගුරුත්වාකර්ෂණය මනින තැන් ගුරුත්වාකර්ෂණය කොහොමද මනින්නේ මේකත් මේ භූ විඤ්ඤාපන විෂයටයි අදාළ වෙන්නේ මේ පිළිබඳ අලුත් තත්ත්වය කොහොමද මෑතකදී මේක අලුතෙන් මනින්න කටයුතු කර බව අපි අහන්න දැනුම මෑතකදී අශෝක ඇත්තටම මේ ගුරුත්වය සම්බන්ධව මිනින්දෝරු වෘත්තියේ යෙදෙන සහය ඒ අධ්‍යයන කටයුතු වල යෙදෙන අයට ඉතාම වැදගත් ක්ෂේත්‍රයක් සාමාන්‍යයෙන් අපි ගුරුත්වය ගැන කතා කරනකොට ඉස්ලාම හිතෙන්නේ මේක භෞතික විද්‍යාවට ගොඩක් සමීප දෙයක් සහයකුළු ඉතාම ගැඹුරින් කතා කරනවා ඒ වගේම ගුරුත්වාකර්ෂණය පිළිබඳව යම් අධ්‍යයනයක් මනෝ විද්‍යාව ඉගෙන ගන්න උපාධිධාරීන් සහ අධ්‍යයන කටයුතු දෙන අයත් කරනවා විශේෂයෙන්ම මේක ඇති වෙන්නේ අපි දන්නවා ලෝකය හැඩය ගත්තොත් එහෙම ලෝකයේ හැඩය අපි කියනවා මේක ගෝලාකාරයි ඔව් මේක ගෝලාකාරයි තවත් ටිකක් ඒ ගැන ගැඹුරින් හදාරපු කෙනකින් අහුවොත් කියාවි මේක නෑ ගෝලාකාර ගෝලයක් නෙමෙයි මේක ඉලිප්සාභයම් ගෝලයට ඉතාම ආසන්න ද්‍රවයේදී කිලෝමීටර් 25ක විතර පොඩි පරතරයක් තියෙනවා ඇත්තම ගෝත් මේක එකතකට ගෝලයක් ගන්නත් පුළුවන් අනිත් අතට ඉලිප්සාභයක් විතර ගන්නත් පුළුවන් එහෙමත් කියාවි. නමුත් මෙතනිනුත් එහාට මේ ගුරුත්වය සහ ලෝකයේ හැඩය ගැන කතා කරන කෙනෙක් ඇහුවොත් කියාවි. නෑ ඔය දෙකම නෙමේ මේකේ හැඩයට අපි කියන්නේ ජ්‍යාභය කියලා. ආභය අපිට හුරු නැහැ මං හිතන්නේ කාටවත් ඒක හුරු දෙයක් නෙමෙයි. ඇහුවොත් ජ්‍යාභය මොකද්ද කියන්නේ? කවු ජ්‍යාභය කියන්නේ එහෙමනම් ගත්තොත් එහෙම මේ සම විභව සම ගුරුත්ව විභව පෘෂ්ඨයක් කියන එකයි තේරුම. සමගුරුත්ව විභව පෘෂ්ඨයක් කිව්වහමත් එකපාරටම මේ මොකද්ද කියන එක මතුවෙනවා අදහසක් මම පුංචි දෙයක් කියලා පටන් ගන්නම් මේ කතාව එහෙමනම් අපි විදුලිය ගත්තොත් ස්ථාන දෙකක් අතර විදුලිය ගමන් කරන්න මේ දෙක අතර විභව අන්තරයක් තියෙන්න ඕනේ ඒ එක්කම ද්‍රවයක් ගලන්න තව තැනක ඉඳන් තව තැනකට වැඩි විභවයක් තියෙන තැනක සිට අඩු විභවයක් ගුරුත්ව විභවයක් ඇති තැනකටයි මේක යන්නේ එතකොට පොළව ගත්තොත් එමේ මේ වතුර ටික එළියට නොයා මේක තියෙන්නේ ඇත්තටම මේක වතුර ටික ගලාගෙන යන්නේ තව පැත්තකින් ඒක ආකර්ෂණය වෙනවා කේන්ද්‍රීය දිශාවට ඒකම මේ නොගලන්නේ ඇත්තටම මේ ඒ පෘෂ්ඨයේ මතු පිට තියෙන තැන්වල විභවය සමාන නිසා මේක යන්නේ නැහැ නමුත් වෙරළ ළඟට එනකොට එහෙම දෙයක් නෙමේ හුළඟ සහ තවත් කාරණා නිසා අපිට රළ ඇති වෙනවා එතකොට ලෝකයේ හැඩය කියන එකට අපි දෙන්න පුළුවන් බොහෝම ආසන්නම හැඩය තමයි පහින් හතරක් ජල පෘෂ්ඨයක් තියෙන්නේ අපිට ඒ නිසල සමුද්‍රයේ තියෙන ඒ ඒ ඒ හැඩය තමයි අපි ඇත්තටම ලෝකේ හැඩය කියලා ගන්න අපි හිතුවොත් එහෙම මේ කඳු තියෙන තැන් වලින් අපි කාණුවක් වගේ ලොකු ඇලක් කපලා මෙහෙ ඔක්කොම යහකලොත් මේ වතුර ටික නොගලවාත් ගලන්නේ නැතුව තියෙන මේ පෘෂ්ඨයට තමයි අපි කියන්නේ සමගුරුත්ව විභව පෘෂ්ඨයක් කියලා. එතකොට මේක තමයි ලෝකේ භෞතික හැඩය වෙන්නේ. එතකොට ගුරුත්ව මැනුම් අපිට ඌමනා වෙනවා මෙන්න මේ 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 භෞතික හැඩය හොයාගන්න. තෙතෙන්දී ගුරුත්ව මැනුම් කරලා තවත් යම් යම් ගණනය කිරීම කරලා අපි මේක කොයි වගේද කියන එක අපි හොයාගන්නවා. පුතුගාල මහාචාර්යවරයෙක්
මගේ විමසීමක් කරලා තිබුණා. ඇත්තම කළේ රෙනේ ෆෝස්බර්ග් කියලා ඩෙන්මාර්ක් මහාචාර්යවරයෙක්, ලංකාවේ IGSN 71 කියලා කියන්නේ අන්තර්ජාතික ගුරුත්ව ස්ටෑන්ඩරයිසේෂන් ප්‍රමිති ජාලය 71 වර්ෂයේදී තමයි මේක මැනලා ඉවර කරන්නේ. ඒ එහෙම ලක්ෂ ලංකාවේ තියෙනවාද? ඇත්තට මේක අන්තර්ජාතික දත්ත බැංකුවල තියෙනවා, ගුරුත්ව දත්ත බැංකුවල. අපි මම කාලේ ඉඳන් ඔක දැනගෙන හිටියා. නමුත් අපිට මේක පාවිච්චි කරන්න ඇත්තට උවමනාවක් يعني වෙලාවක් වෙලා තිබුණෙත් නැහැ. වාසනාවකට අපි මෑත කාලයේදී ගුරුත්ව මනින්ද ගුරුත්ව මීටරයක් අපි අරගෙන තිබෙනවා. ඒකත් එක්කම මේ ඉල්ලීම එනකොට මහාචාර්යවරයාගෙන් මමත් කිව්වා අපිටත් මෙහෙම අවධියක් අවශ්‍ය වෙලා තියෙනවා. ලංකාවේ මෙහෙම පිහිටපු ස්ථාන පහක් තියෙනවා. දෙකක් තියෙනවා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුලේ, වරාය ඇතුලේ. තව දෙකක් يعني කොළඹ වරාය, කොළඹ වරාය ඇතුලේ. තව දෙකක් පිහිටවලා තියෙනවා කොළඹ අන්තර්ජාතික ගුවන් තොටුපළ රත්මලානේ. තව එකක් මේ කුමාරවීදි ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ ඒගොල්ලෝ තියලා තියෙන එකක් කොළඹ කුමාරවීදි. මේක අපිට හොයන්න බෑ. පසුව කරපුවා මට ඇත්තටම මගේ මිත්‍ර නාවික නිලධාරියෙක් කපිතාන් චමින්ද ගුණරත්න මැතිතුමාට මම කිව්වා මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කිව්වා. මේතුමා මට හොයලා දුන්නා ඒක. මෙන්න මෙතන තියෙනවා ඔය කියන තැන් දෙක කියලා. ඊට පස්සේ අපි වරායේ අපේ හබ මාස්ටර් ඒ නිර්මාල් සිල්වා මැතිතුමා සහ තවත් බොහෝ අයගේ උදව්ව ඇතුව අවසර අරගෙන වරායට ගිහිල්ලා අපි මේ මැනුම කරලා තවත් ලක්ෂ්‍යයන් අපි විශ්වවිද්‍යාලය ඇතුළටත් ගෙනහිල්ලා ඒක නිකන් මේක අපි තව තැනකින් තව තැනකට ගුරුත්වයමයින එතනින් තව තැනකටමයින ඕන ගිහිල්ලා අපි පටන් ගත්ත තැනට අවිල්ලා ආපහු මේක ක්ලෝස් කරනවා. ආයි මේක ඉවර කරන්න ඕනේ මේ වැඩේ. එතන බලනවා අපි ආපහු කොච්චර දුරට අපිට අතින් වැරද්දක් වෙලා තියෙනවද, නැත්නම් කොච්චර එකඟතාවයක් ගන්න පුළුවන්ද කියලා. ඉතින් එහෙම ඇවිල්ලා පසුව ඒ මහාචාර්යවරයා නැවතත් මාලේ කරා ගියා. මොකද ඒගොල්ලෝ එහෙ තමයි ගුරුත්ව ඒ මැනුම් වගේ කර කර හිටියේ. මේ දැනුම හරි වැදගත්, අපිට අවශ්‍යයි. මොකද දැන් අපි මිනින්දෝර වෘත්තිය කියන සම්ප්‍රදායික තැන ඉඳලා බැලුවාම ලෝකෙත් එක්ක මේ දැනුම අලුත් වෙලා ඒ අයගේ කාර්ය සහ වගකීම් වඩාත් සංකීර්ණ වෙලා වඩාත් ඉහළ තලයකට ඇවිල්ලා ගුරුත්වය මනිනවා වගේම අපි දන්නවා මේ මිනින්දෝර වෘත්තියේදී අපි සාමාන්‍යයෙන් දන්නේ සාමාන්‍ය ජනතාව හැටියට නීතිමය මැනීම් ඉඩම්වල වගේ කරන එක. හැබැයි මේ භූ විඤ්ඤාපන විෂය ඇතුලේ අද වෙනකොට ජලතලය යට කරන මැනීම්, හඳුනා ගැනීම්, සිතියම්ගත කිරීම, මේ සියල්ලත් අන්තර්ගතයි. අපි දැක්කා ඔබතුමාලගේ දැනුම පාවිච්චි වෙනවා මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මේකේ මූදේ තියෙන ගමන් මාර්ගය පිහිටලා තියෙන තැන මේවා නිරවුල් කරගන්නටත්. කොයි වගේද මේකෙදී ඔබේ මැදිහත් වීම? අසෝක කිව්වා වගේම ඇත්තටම මේ මනුම් විද්‍යාව කිව්වහම අපි හැමෝටම මතක් වෙන්නේ, ඉස්සෙල්ලම මතක් වෙන්නේ මේ නීතිමය මනුම්. බලේලත් මිනින්දුරු මහත්මයෙක් පැමිණලා එයාගේ ඉඩම මැනලා ඒකට පිඹුරක් සකස් කරලා දෙන එක තමයි අපිට ගොඩක් අර මතක් වෙන්නේ. නමුත් ඊට එහාට ගිය මනුම් විධික්‍රම මනුම් විද්‍යාව තුළ තියෙනවා. දැන් ඔබතුමා ඔය දැන් කිව්ව දේ ඇත්තටම අපි කියන්නේ එකට ජලමාන මනුම් කියලා. මේ ජල පෘෂ්ඨ ඇතුලේ යට කොහොමද මේකේ මුහුදු පතුල හෝ නැත්නම් ජල පෘෂ්ඨයක් යට පතුල මොකද තියෙන්නේ, මේ වගේ මැනීම් කරන්න අතිශය නවීන ක්‍රමවේදයන් දැන් පාවිච්චි කරනවා. එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිබත් වෙලා මුහුදුපත් වීමත් එක්කම අපේ වරාය අධිකාරියට ලොකු ප්‍රශ්නයක් තිබුණා. වරායට එන නැව් වලට යම් බාධාවක් තියෙනවා කියලා ඒ චැනල් එක කියන්නේ මාර්ගයේ මොනෝහර වැටිලා තිබිලා යම් මොකක්ද බාධාවක් තිබිලා තවත් ලොකු ප්‍රශ්නයකට අපිට වරාය විදිහට මුහුණ දෙන්න වෙයිද කියලා. පසුව වරාය අධිකාරියෙන් අපිට ඉල්ලීමක් කරලා තිබුණා අපිට පුළුවන් නම් උදව් කරන්න මේ වෙලාවේ මෙන්න මේ channel එක පොඩ්ඩක් බලා ගන්න කියන එක. පසුව අපේ ජලමාන මනුම් ඒකකයේ ඉන්න අපේ සමායෝජකතුමා ආචාර්ය එරන්ද ගුණතිලක සහ ANDP පෙරේරා කියන ජ්‍යෙෂ්ඨ කතිකාවචරු සමග එකතු වෙලා අපි වරාය අධිකාරියට ඒ මනුම් කටයුතු කරලා දුන්නා. කරලා දීලා ඉතාම ඉක්මනට ජාතික වගකීමක් ඉෂ්ට කිරීමක් විදිහට විශ්වවිද්‍යාලයක් විදිහට කිසිම මේ මුදල් එහෙම එකක් නැහැ මෙතන. අපේ ස්වේච්ඡාවෙන් ඒ අවශ්‍ය කරන සේවය අපි වරාය අධිකාරිය ලබා දුන්නා. ඒ එක්කම කියන්නත් ඕනේ වරාය අධිකාරියත් අපේ අධ්‍යයන කටයුතු වලට අතිශය උදව් කරනවා අපිට. ඉතින් ඒ අවබෝධය මත ඒ ජාතික කටයුත්ත වෙනුවෙන් ශ්‍රී ලංකා සබරගම විශ්වවිද්‍යාලයේ භූ විඤ්ඤාපන පීඨය
ඇත්තමකුත් මනුම් විද්‍යා අධ්‍යනාංශය ඒකට දායක වුණා. ඒ මනුම් වලින් කොහොමද පේන්නේ මේ එක්ස්ප්‍රස් පාර නෞකාව ගිලිලා තියෙන එකෙන් බාධා වෙනවද වරායට ඇතුල් වෙන එකේ කොයි වගේද තත්ත්වය? ඒකේ අපිට එහෙම කිසිම බාධාවක් ඒ නාවික ගමනාගමනය කරන මාර්ගය තුල ගාහිම දෙයක් අපිට දැනගන්න තිබුණේ නැහැ. හොඳ වෙලාවට. හොඳ වෙලාවට. අපි අලුතෙන් විශ්වවිද්‍යාල වලට පාඨමාලා ගණනාවක් හඳුන්ලා දීලා තියෙනවා පහුගිය කාලය ඇතුළේ. හැබැයි බොහෝ දෙනෙකුට අපේ විශ්වවිද්‍යාල වලට අලුත් සිසුන් ලියාපදිංචි වීම පහුගිය සිකුරාදා ඉඳලා ආරම්භ වුණා. හැබැයි තාමත් බොහෝ දෙනෙකුට මේ අලුත් පීඨ, අලුත් පාඨමාලා, අලුත් උපාධි පාඨමාලා වලින් ගන්න පුළුවන් ආලෝකය ගැන එතරම් අවබෝධයක් නැති බව පේනවා. භූවිඤ්ඤාපන පීඨය සබරගම විශ්වවිද්‍යාලයේ කොයි වගේ දෙපාර්තමේන්තුද තියෙන්නේ? මේකේ විශේෂ උපාධි ලබා ගන්න ඉඩ තියෙන කලාප මොනවද? භූවිඤ්ඤාපන පීඨය මගින් අපි ප්‍රධාන වශයෙන්ම විද්‍යාවේදී ගෞරව උපාධියක් අපි පිරිනමනවා. ඒ ගෞරව උපාධිය විශේෂ අධ්‍යයන අංශ පහක් සඳහා අපි ප්‍රදානය කරනවා. මා සේවය කරන්නේ මනුම භූමිතික අධ්‍යනාංශයේ. අපි අධ්‍යනාංශයෙන් උපාධි තුනක් අපි විශේෂීකරණ තුනක් දෙනවා. මනුම භූමිතික විශේෂ උපාධිය, ජලමාන මනුම් පිළිබඳව විශේෂ උපාධිය සහ ඉඩම් කළමනාකරණය. ඉඩම් කළමනාකරණය මේකත් අපි කතා කළ යුතුම ශේෂ්ත්‍රයක්. ඉඩම් කළමනාකරණය පිළිබඳව ඒ උපාධියත්, ඒ විශේෂීකරණ උපාධියත් දෙන්නේ මනුම භූමිතික අධ්‍යනාංශය. එතකොට අනිත් අධ්‍යනාංශය තම පුංචි පීඨයක් තවම. ඒක අපි හඳුන්වන්නේ දුරස්ව ගෝචර ග්‍රහණ හා භූගෝලීය තොරතුරු පද්ධති අධ්‍යනාංශය කියලා. එතකොට ඒ අධ්‍යනාංශයෙන් ඒ විශේෂීකරණ දෙකත් පිරිනමනවා. සියලුම එකට ගත්තාම පහක් විදිහකට, විශේෂ පහක්, විශේෂ උපාධි පහක්. දැන් මේ ඔබ කියපු උපාධි පාඨමාලාවල නම් පවා අපිට අලුත්. මේවා එකිනෙකට විශේෂව තියෙන දේවල් ගැන අවබෝධය නැහැ. මේක බලපානවා ඇත්තටම විශ්වවිද්‍යාලයට අලුත් දරුවෝ ප්‍රවේශය සඳහා ඉල්ලුම් කරද්දි මේ අභියෝගය බලපානවා. අපි අර ඔබ කියපු මේ උපාධි අතර කොහොමද බෙදිලා යන්නේ මේ විෂය? ඒ කියන්නේ අපි දන්නේ අර සාමාන්‍ය මිනුම් කියන එක, මනුම් කියන එක විතරයි. මේකේ ඉතාම කෙටියෙන් අඳුන්වලා දුන්නොත් මේ විශේෂ උපාධි පාඨමාලා කීපේ වටිනවා. ඔව්. ඇත්තටම මේකෙදි එන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ව අපි හදන්නේ මූලික වශයෙන්ම මිනින්දුරුවරයෙක් විදිහට ශාස්ත්‍රය වැඩ කරන්න පුළුවන් කියන එක. එතකොට මිනින්දුරු ශාස්ත්‍රය මේ වෙනකොට මේ සියලුම විශේෂීකරණ වලින් පෝෂිත වෙච්ච තැන. يعني කෙනෙකුට මේ වෙනකොට දැන් විශේෂයෙන්ම මේ දැන් කාලේ අපට මේ එක විෂයක් පිළිබඳව යම් ප්‍රමාණික දැනුමක් තියාගෙන සමහර විට අපිට මේ ශේෂ නියැලෙන අමාරුයි. මේක හේතුවක් තිබුණා. දැන් අවුරුදු 40ක් 50කට එහා පැත්තේ ගත්තොත් අපිට ලොකු ගැටලුවක් තිබුණේ නැහැ. මිනින්දෝරුවරයෙකුට මිනින්දෝරු يعني අපි ගොත්ත බිම් මැනීම පිළිබඳව මිනින්දෝරු විශේෂඥයෙක් යාට යාගේ වැඩි කරගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. මේ කාලාත් එක්ක තොරතුරු පද්ධතිය සහ මේ පරිගණක ශාස්ත්‍රයේ විශේෂයෙන්ම දියුණුව, තොරතුරු දාක්ෂණයේ දියුණුවත් පැහැදිලි වශයෙන්ම මේකේ සම්පූර්ණයෙන්ම අපි මේකේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා මේකේ. ඒක තමයි අපි අද අත්දකින දේ. මුලින් තනි තනි විෂයන් විදිහට ඩිවලොප් වෙන තත් සංවර්ධනය වෙච්ච දේවල් මේ තොරතුරු පද්ධතියට එකතු වීම ඇතුලේ තමයි මේ භූගෝලීය තොරතුරු පද්ධතිය කියන සංකල්පය පවා ඇත්තටම එන්නේ. එතකොට මිනින්දෝ නැත්තම් අපි කිව්වොත් එහෙම මනෝ විද්‍යාවේ මූලික නිර්වචනය ගත්තොත් අපි ඇත්තටම කරන්නේ මනෝ විද්‍යාව ඇතුලේ අපි කරන්නේ ස්ථානයක් අපි ඩිටර්මින් කරනවා, නැත්තම් ස්ථානයක් අපි නිර්ණය කරනවා. ස්ථානයක් නිර්ණය කරන්නේ ඛණ්ඩාංකයක් හෝ තවත් දෙයක් මොකද මේ අවකාශය තුළ ඕනම තැනක උඩ වෙන්නත් පුළුවන්, පොළොව වෙන්නත් පුළුවන්, නැත්තම් පොළොවෙන් පල්ලෙහා වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම කැණීම් කටයුතු මේ දේවත් අපි කරනවා. නමුත් ඒක ටිකක් වෙනස් වෙනවා. මම ඊට පස්සේ එනකොට නිර්වචනේ හරි ඕගොල්ලෝ දැන් පොසිෂන් එකක් නැත්තම් ස්ථානයක් හොයාගන්න මදි. මේක අරගෙන මේක විශ්ලේෂණය කරලා මේකෙන් අවශ්‍ය තොරතුරුත් අපිට දැන් ඕනේ කියන තැනට එනවා. ඒතකොට මේක තමයි මේ මෑත කාලේ අපිට වෙන පෙරළීම. කදනගේ තව තැන ට්‍රාන්ස්ෆෝම් වීම අපි එහෙම කියමු. ඉතින් එතකොට අපේ උපාධිධාරීන් අපි හදන්නට ඕන ඇත්තේ මෙන්න මේ අවශ්‍යතාවයට සරිලන විදිහට. එතකොට මූලික වශයෙන් අපේ සියලුම උපාධිධාරීන්
මිනින්දෝර වෘත්තියේ නියැලෙන්න සුදුසු. ඒකම ඒගොල්ලන්ට යම් සුවිශේෂීකරණයක් තියෙනවා මේ අපි කතා කරපු විශේෂීකරණ පාඨමාලා පහ ඇතුලේ. ඒක අපි හිතනවා ඒක හොඳම සාර්ථක මේ මේ ඉදිරිපත් කිරීමක් කියලා. මොකද මේ වෙනකොට අපි ඇත්තටම කියන සන්තෝසයි employability rate එක අපිට නැත්තම් රැකියාව සඳහා ප්‍රවේශ ප්‍රවේශ 100% අපිට තියෙනවා. වඩා වැදගත් ඒක. මොකද රැකියාව සම්බන්ධයෙන් රැකියාව සහ උපාධි පිළිබඳව ලංකාවේ ඒ තරම් හොඳ චිත්‍රයක් නෙමෙයි තියෙන්නේ. මේ තත්වයට අලුත් දැනුමත් එක්ක ලෝකෙට ජාත්‍යන්තරව වැඩ කරන්න පුළුවන් මට්ටමේ උපාධිධාරීන් බිහි කරන්නට කොයි වගේ ප්‍රවේශයක් ද අරගෙන තියෙන්නේ? අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු මේ විරාමයෙන් පස්සේ. පැතිකඩ පැතිකඩ ඔබ නැවතත් පැතිකඩ වැඩසටහන සමග. අද අපේ ආරාධිතයා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ භූ විඤ්ඤාපන පීඨයේ පීඨාධිපති විපුල අබේරත්න මහත්මයා. අබේරත්න මහත්මයා, දැන් ඔබේ පීඨයේ විශේෂයෙන් මේ අලුත් GPS අපි මේ මොකද දැන් ඉස්සර වගේ නෙමෙයි GPS කියන එක හරි හුරුයි. ජංගම දුරකථනවල පිහිටීම මේවා ගැන මේ GPS ගැන අපේ සිතියන් අපි පාරක් හොයාගෙන යද්දි මේ හැම එකේම GPS ගැන අපිට ඉතා කිට්ටු වෙලා තියෙනවා. මේක ඔබේ විෂයත් එක්ක ගැට ගහනවා නේද? පැහැදිලිවම මේ අශෝක, දැන් අපි මිනින්දොරුවරයේගේ පළවෙනිම කාරණේ වෙන්නේ ස්ථානයක් නිර්ණය කරන එක නම් GPS තාක්ෂණය ඔස්සේ අපි ඉස්සෙල්ලාම කරන්නේ අපිට හම්බෙන්නේ ඒ ස්ථානේ මොකද්ද කියන එක. ස්ථානයේ ඛණ්ඩාංගයක් විදිහට අපිට හම්බෙනවා. දැන් GPS දැන් අවුරුදු 30ක විතර 30ක කාලේ පිටිපස්සේ ගත්තොත් එහේ මේක මම හිතන්නේ තිබුණේ මිනින්දොර දෙපාර්තමේන්තුවට විතරයි. ඒක එතකොට බොහොම එක බොහොම සුකෝභෝගී, කියන්නේ බොහොම අති සුකෝභෝගී නැත්තම් හයිටෙක් අධි තාක්ෂණික උපකරණයක් විදිහට තමයි අපි සියලු දෙනාම පාවිච්චි කළේ. හැමෝටම ඒක පාවිච්චි කරන අවස්ථාවක් තිබුණෙත් නැහැ. නමුත් මේ පහුගිය අවුරුදු 30 ඇතුළේ විතර මේ තිබෙච්ච මේ තාක්ෂණ පෙරලියත් එක්ක අවසානයේදී මේ පුංචි වාහනයක නැත්තම් වාහනයක යනකොට පාර හොයාගන්න එහෙමත් නැත්නම් මේ බෝට්ටුවක යන දීවරයකට පවා දැන් මේක GPS එක ඇතර උනහුරු උපකරණයක් නෙමෙයි. හැබැයි මේක පාවිච්චි කරනකොට දැනගන්න ඕන යම් පොඩි දෙයක් තියෙනවා. ඒක තමයි නැත්තම් GPS කියලා කියන්නේ අපේ හුරුවට අපි මේ GPS කියන්නේ. GPS තමයි ඇමරිකන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉස්සෙල්ලාම එළි දක්වපු එක. නමුත් මේකට අපි දැන් කියන්නේ GNSS Global Navigation Satellite Systems කියන එක. GNSS මේ තාක්ෂණය ඔස්සේ අපිට හම්බ වෙන ඛණ්ඩාංකයේ අක්ෂාංශ දේශාංශ ගොඩක් මං හිතන්නේ අපිට හුරුයි. විශේෂම භූගෝලීය ඉගෙන ගත්ත අය හොඳට මේක දන්නවා සහ සාමාන්‍ය මේක නොදන්න දෙයක් නෙමෙයි. නමුත් උස ගන්නකොට ඔබතුමා මුලින් කතා කළා අපි මේ කොළඹ කොටුවෙන් උස ගන්නවා කියන එක. ඇත්තටම කොළඹ කොටුවෙන් අපි ගන්නෙ දැන් ඛණ්ඩාංකයක ත්‍රිමාණ ඛණ්ඩාංකයක් වුත් මේකේ ඛණ්ඩාංග තුනක් තියෙනවා. XY Z නැත්නම් උතුරු නැගෙනහිර සහ තවත් එකක්. ඒ තවත් එක තමයි උස මෙතන වෙන්නේ. අපි උස ගන්නකොට මධ්‍යන මුහුදු මට්ටමින් ඉඳන් තමයි අපි හැමතැනටම කියන්නේ. අපි දැක්කොත් එහෙම මේ දුම්රිය ස්ථානවල පූර්වුල පවා තියෙනවා ගන්න. අපිට හරි හුරුයි ඒක. මධ්‍යන මුහුදු මට්ටමේ සිට උස කියන එක. ඒකට මධ්‍යම මුහුදු මට්ටම කියන එක ලංකාවේ ගන්නේ කොළඹ වරායේ තියෙන උදම් මාපකයෙන් අවුරුදු ගාණක් මැනලා මේ රළ නැත්නම් මුහුදු මට්ටම ඉහළ පහළ වෙන්නේ මේ පිටින් හම්බෙන බාහිර ගුරුත්වාකර්ෂණ ආකර්ෂණයෙන්ද. විශේෂම හඳ ලඟ වෙනකොට මේ තියෙන ආකර්ෂණය වැඩි වෙනකොට මේ වතුර මට්ටම නැත්නම් ඒකේ තියෙන දුරත් එක්ක මේක එහෙම වෙන්න පුළුවන්. හරි. එහෙම ගිහිල්ලා කාලාන්තරයක් ගිහිල්ලා අවුරුදු නැත්නම් 18ක් හෝ 19ක 20ක කාලයක් තමයි හොඳ කාලයක් කියන්නේ අපි. නමුත් අවුරුදු 5ක විතර ඉන්දියාවේ ඇත්තට මේක මැනලා තිබුණේ ග්‍රේට් ට්‍රිග්නොමෙට්‍රික් සර්වේ ඔෆ් ඉන්දියා කියන එකෙන් 1800 මට මතක හැටියට 90 ගණන් වල වෙන්න ඕනේ. අවුරුදු 5ක එක දිගට මැනපු දත්තවලින් මේගොල්ලෝ නිර්ණය කරනවා මෙන්න මෙතන තමයි මධ්‍යන මුහුදු මට්ටම නැත්තම් ලංකාවේ උසේ බිඳුව කියලා. හරි, ඒක තමයි බිඳුව. පල්ලෙහා යනකොට රීනවේ උඩට යනකොට මේක අපි ගන්න විදිහට ගණනය කරගෙන යනවා. නමුත් එක දෙයක් තියෙන්නේ මෙන්න මේ GPS උපකරණයකින් අපිට හම්බ වෙන්නේ උස කියන්නේ මධ්‍යන මුහුදු මට්ටම නෙමෙයි. ඒක හම්බ වෙන්නේ GPS තාක්ෂණයට පාවිච්චි කරන ඉලිප්සාබේ නැත්තම් ඒකට පාවිච්චි කරන ඒ ජ්‍යාමිතික රූපයත් එක්ක ඒකේ ඉලිප්සයේ ඉඳලා උස තමයි අපිට කියන්නේ. ඒකට කියනවා අපි WGS
84 World Geotic System 84 කියන්නේ අවුරුද්ද. එතකොට මම මේ කියන හොඳ උදාහරණ බලන්න පුළුවන් ඕගොල්ලොන්ට වෙරළකට ගිහිල්ලා ඕගොල්ලෝගේ GPS සාමාන්‍යයෙන් දැන් ජංගම දුරකථනක පවා තියෙනවා. මේ GPS උපකරණ අරගෙන බැලුවොත් කණ්ඩාංකය මේක උස එන්නේ ඍණ 95 96 වගේ ගණන් එන්නේ. වෙරළක ඉඳලා බැලුවොත්. ඒ කියන්නේ ඔය GPS තාක්ෂණ පාවිච්චි කරන ඒ ඉලිප්සාබේ යන්නේ අපිට මීටර් 100ක් විතර උඩින් අපි ඉන්නේ පල්ලෙහායි. අපි ලෝකෙ හැරි සුවිශේෂයයි යපතින් ගත්තාම මොකද අපි තමයි මේ ඒ පාවිච්චි කරන ඉලිප්සාබේට ගොඩක් යටින් ජීවත් වෙන ජනතාව. මේකට අපි කියනවා අපි මේ අපේ මනුම් භාෂාවෙන් අපි කියනවා මේ අන්තින භාෂාවෙන් අපි නෙගටිව් අන්ඩියුලේෂන් එකක් කියලා. මේ දෙක අතර වෙනස මධ්‍යන මුහුදු මට්ටම සහ නැත්නම් මේකට ජියාබේම තමයි අපි එහෙමත් කියනවා. සහ මේ පාවිච්චි කරන මේ ඉලිප්සාබේත් අතර තියෙන උසට මේක පැහැදිලි. මොකද මේ තොරතුරු අපිට ඉතාමත්ම වටිනවා මේ විෂයන් වල තියෙන සුවිශේෂතාව අවබෝධ කරගන්න. දැන් කොහොමද මේ පාඨමාලාව සඳහා තරුණෙක් ඉල්ලුම් කරන්නේ? මොන විෂයන් කරපු කෙනෙක්ද? අපේ මේ වැඩසටහන බලන වැඩිහිටියෝ අතර උනන්දුවක් ඇති වෙන්න පුළුවන් තමන්ගේ දරුවාව මේ ශාස්ත්‍රයට යොමු කරන්න. කොයි විෂයන් වලින්ද ගන්න? අපි ගන්න උසස් පෙළ ගණිත විෂය ධාරාවෙන්, භෞතික විද්‍යා විෂය ධාරාව, භෞතික විද්‍යා විෂය ධාරාවෙන්, රසායන විද්‍යාව සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව මේ විෂයන් වලින් තමයි අපි ගන්නේ. ඊට අමතරව උසස් ගණිතය කරපු අයටත් මේක එන්නට පුළුවන්. විශේෂයෙන් අපිට මේ වෙනකොට ටිකක් හොඳ ඉල්ලුමක් අපෙන් දරුවන්ගෙන් තියෙන උසස් පෙළ දරුවන්ගෙන්. ඒක නිසා තරමක ඉහළ ඉසඩඩගයක් උත් අපට හම්බ වෙලා තියෙනවා. මොකද ඉල්ලුම වැඩි නිසා ඒකට කණ්ඩායමකට මේ වෙනකොට මේ ළඟදිම අලුතෙන්ම අපිට ගත්ත කණ්ඩායමට අපිට විශ්වවිද්‍යාල කොමිෂන් ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අපිට 165ක විතර මූලික ලිස්ට් එකක් අපිට වෙලා තිබ්බා ලයිස්තුව. මම හිතන්නේ අපිට අවසාන වෙනකොට හොඳ ගාණක් නිපර කරගන්න පුළුවන් වෙයි. දැන් මේ විෂය, ඒ කියන්නේ අපි දන්න සම්ප්‍රදායික මිනින්දෝරු මහත්තුරුමනේ ඉන්නේ. දැන් කොහොමද මේකට ඇතුල් වෙන පිරිස අපේ තරුණ දරුවා අතර ගැහණු පිරිමි ભેදයක් නැතුව ඇතුල් වෙනවද? කොහොමද මේක දැන් මිශ්‍රණය? ඇත්තටම මිනින්දෝරු වෘත්තියට කාන්තාවන් එකතු වෙන්නේ ගොඩක් ඈත අතීතයේ ඉඳලා. ඒ කියන්නේ ඈත අතීතේ ගොත් මම හිතන්නේ 80 ගණන් වල මුල, 80 දශකයේ මුල, 1981 82 වගේ වෙනකොට මම හිතන විදිහට මිනින්දෝරු දෙපාර්තමේන්තුව කාන්තා මිනින්දෝරු වරියම් බඳව ගන්නවා. ඒ නමුත් ප්‍රතිශතයක් විතර ගත්තොත් එහෙම ඇත්තටම කාන්තා නියෝජනය මේ ශාස්ත්‍රයේ අඩුයි. දැනට අපි විශ්වවිද්‍යාලයේ ගත්තත් අපිට විශ්වවිද්‍යාලයේ ඉන්නේ පිරිමි ශිෂ්‍යයන්, පිරිමි දරුවෝ තමයි අපිට වැඩිපුර ඉන්නේ. සාමාන්‍යයෙන් අනිත් පීඨවල මේක ශාස්ත්‍ර පීඨවල මේක අනිත් පැත්ත විතර කාන්තා වෙන්නේ. මේක අනිත් පැත්ත තියෙන්නේ සහ ගණිතය සම්බන්ධ ඉංජිනේරු පීඨවල, එතකොට මනෝ විද්‍යා පීඨේ මේ පීඨවල දකින්න තියෙන දේ තමයි අපිට කාන්තාවන් එන ප්‍රමාණය, ශිෂ්‍යයන් එන ප්‍රමාණය අඩුයි. හැබැයි ආකර්ෂණය වෙනවා අඩුයි. ඔවුන් ඉතාම හොඳට උපාධිය සම්පූර්ණ කරනවා. මේකත් කියන්න ඕනේ. හරි. දැන් මේ විෂය ඉගෙන ගත්ත අයට රැකියා අවස්ථා බැලුවාම මොන මොන තැන්වලද ඉඩ තියෙන්නේ? මොකද අපි මේ අලුතෙන් අඳුර ගන්න ඕන. ඔබ කිව්වා 100%ක්ම වගේ රැකියා අවස්ථා ලැබෙනවා කියලා මේ උපාධිය අරගෙන පිට වෙන අයට. ලංකාවේ එළිය මොන වගේ රැකියා අවස්ථාද තියෙන්නේ? විශේෂයෙන්ම අපිට ඉන්න අපේ උපාධිධාරීන් වැඩිපුරම ගන්නේ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව. ඔවුන් මිනින්දෝරු දෙපාර්තමේන්තුව බඳවා ගැනීමේ මූලික සුදුසුකම තියෙන්නේ මනෝ විද්‍යාව සඳහා වූ උපාධියක් පිළිගත් විශ්වවිද්‍යාලයකින්. දැනටත් මම හිතන්නේ අතිශය බහුතර ප්‍රතිශතයක් ශ්‍රී ලංකා සබරගම විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන්. එතකොට ඊළඟට කාරණේ වෙන්නේ මේ අය කොයි විදිහටද තවත් අනිත් ශාස්ත්‍රවලට යන්නේ කියන එක. එතකොට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ යන අයට ගොඩක් වෙලාවට මිනින්දෝරු ශාස්ත්‍රයේම ඉස්සරහට යන්නත් පුළුවන්. ඊට අමතරව ලොකු ඉල්ලුමක් තියෙනවා ඉංජිනේරු ශාස්ත්‍රයේ, විශේෂයෙන්ම ඉංජිනේරු මනුම් සඳහා ශිෂ්‍යෝ අපේ උපදාරෙන් ගොඩක් යනවා. ඊටත් අමතරව විදේශ වෙළඳපොළ සඳහාත් අතිශය ලොකු ප්‍රතිශතයක් අපේ උපාධිධාරීන් යනවා මේ වෙනකොට. ඊටමතරව ඊටම සුළු ප්‍රතිශතයක් ඉන්නවා අනිත් උපාධිධාරීන්ට ලැබෙන අනිත් අවස්ථා වලින් ප්‍රයෝජන ගන්න කට්ටිය, ගුරු වෘත්තිය සඳහා බැංකුකරුවන් ඒ වගේ වෘත්තිවලත් සුළු ප්‍රතිශතයක් ඉන්නවා. ඔබේ පීඨයේ 25 වෙනි වසරේ සමරුව 2022 අවුරුද්ද නොවැම්බර් දක්වාම යනවා. දැන් මේ සමරුම් කටයුතු ආරම්භ වෙලා තියෙනවා. මේක කොයි වගේද, විශේෂයෙන්ම මේ අලුත් දැනුම, ඔබේ පීඨය පිළිබඳ අවබෝධය,
මතු කරගන්න කොයි වගේ දේවල්ද සංවිධානය කරලා තියෙන්නේ? අපි විශේෂයෙන්ම 25 වෙනි සංවත්සරය සමරන්නට කල්පනා කළේ අපි ජියෝවී කියලා එක සතියක වැඩමුළුවක් අපි සංවිධානය කළා. ඒකේ විශ්වවිද්‍යාලයේ කොන්ෆරන්ස් එක මේ නැත්තම් පර්යේෂණ සැසිය ඒකත් ඒකට අයිති දවස් දෙකමාරක් එක යන දවස් දෙකමාරක් තුල සම්පූර්ණම ජියෝවික් නැත්තම් මනුම් සතියේ වැඩ කටයුතු අපි සංවිධානය කරලා තියෙනවා. ඒ සැසි වාරයේදී අපි විශේෂයෙන්ම ලෝකේ පිළිගත් මනුම් අධ්‍යයන වෙලෙදෙන ඒ මහාචාර්යවරු සමග සංවාද ඇති කරගන්නට ඊට අමතරව අපේ රටේ තියෙන මනෝ විද්‍යාව පිළිබඳව තියෙන ගැටලු සාකච්ඡා කරන තව දේවල් ලෑස්ති කරලා තියෙනවා ගොඩක් තියෙනවා ඊට එකම කියන්න තියෙන්නේ මේක අපි දැනට තියෙන ඩිජිටල් වේදිකාවල මේක අපි සජීවීව ප්‍රචාරය කරන්න බලාපොරොත්තු වෙනවා මොකද ප්‍රධානම හේතුව ඔබ කියනවා වගේම මනෝ විද්‍යාව බොහොම නුහුරුයි ගොඩක් අයට ඒගොල්ලෝ හිතන්නේ ගොඩක් වෙලාවට මිනින්දෝරුවරගේ කාර්යභාරයෙන් මනෝ විද්‍යාව ඉවර වෙනවායි කියලා දන්න විදිහට ඒක තමයි අපිට එළියට පේන්නේ නමුත් ඊට එහා ගිය ඔබට ගිය සියලුම දේ අපි මේ සතිය තුළ විශේෂයෙන්ම මහ ජනතාවට පෙන්වන්නට උත්සාහ කරනවා මේ සජීවී වැඩසටහන මගින් අපි ඒ වගේම බලන්න ඕනේ මොකද මේ වගේ ශාස්ත්‍රවල අපි කියනවා වරලත් ඒ කියන්නේ චාටර්ඩ් සර්වේය චාටර්ඩ් සහ මේ වගේ ලියාපදිංචි ආයතන මේ වගේ ඒවා තුලින් තමයි වෘත්තීය භාවය තහවුරු වෙන්නේ. දැන් මේ උපාධිය ලබන පිරිසට ඒ අවස්ථා තියෙනවා. ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක් අශෝක අහපු මේ වෙනකොට ඒක අතිශය ඉහළ මට්ටමින් සාකච්ඡාවට බඳුන් වෙලා තියෙනවා. එක හේතුවක් වෙලා තිබුණේ දැන් මනෝ වෘත්තියේ නියැලෙන්නට අවශ්‍යයි යම් බලපත්‍රයක් අධිකාරී බලපත්‍රයක්. ඒක දැනට ගන්නට පුළුවන් වෙන්නේ උපාධියෙන් පසුව තවත් කාලයක් ශාස්ත්‍රයේ අත්දැකීම් ලැබලා තමයි මේක ගන්න තියෙන්නේ. මේක ශ්‍රී ලංකා මනුම් ඉඩම් සභාවෙන් තමයි ඉඩම් මනුම් සභාව ලෑන්සවේ කවුන්සිල් එකෙන් තමයි මේක ඒ ලියාපදිංචි කිරීම සහ බලපත්‍රය දෙන්නේ. මෙතන යම් ප්‍රශ්න ටිකක් තිබුණා පහුගිය ටිකේ. ඒක තමයි උපාධිධාරීන්ගේ ඒ ඒගොල්ලන් අත්දැකීම් කොහොමද මේක ඒ ලියාපදිංචි කිරීමට ගන්න කියන එක. මේක මම හිතන්නේ යම් යම් ගැටලු තිබුණා පනතේ තිබිච්ච දේවල් ඔක්කොමත් එක්ක. නමුත් මේ වෙනකොට ශ්‍රී ලංකා මිනින්දුරු ආයතනය තමයි වෘත්තීය පිළිබඳව වග කියන ආයතනේ ශ්‍රී ලංකාවේ. ඔවුනුත් විශේෂයෙන්ම සබරගම විශ්වවිද්‍යාලයේ භූවිඥාන පීඨයත් ඒ වගේම මනුම්පතිතුමා ප්‍රමුඛ යතුමා තම සභාපතිත්වයේ දරන්නේ ඉඩම් මනුම් සභාවේ මේ සියලුම ආයතන එකතු වෙලා අපි උත්සාහ කරනවා මේ ප්‍රශ්නය විසඳලා මේ උපාධිධාරීන්ට එළියේ ඉන්න අයට සමහර අයට ඒගොල්ලන්ට ඒ නිසි වෘත්තිය පිළිගැනීම මේක දීර්ඝකාලීන ප්‍රශ්නයක් ඇත්තටම මම හිතනවා 52 වෙනි අපේ මනුම්පතිතුමා පත් වුණේ ඊයේ පෙරේද මේ ළඟදී ගිය සඳුදා මට මතක හැටියට ඔව් එතුමත් එක්කත් ඉතමගේ ගුරුවරයෙක් එතුමත් එක්කත් එකතු වෙලා මේ ප්‍රශ්නයට බොහොම හොඳ උත්තරයක් අපි හොයාගන්න බලාපොරොත්තු වෙනවා බොහොම නුදුරු අනාගතේ අපේ රත්නත්වනේ බෙහෙවින්ම ස්තුතියි අද පැතිකඩ සංවාදයට එක් වුණාට බොහොම ස්තුතියි අසෝක මහත්මයා